මෙහින් ලංකා ආයතනේ ප්‍රධාන විදාහැක නිලධහරයා වශයෙන් කටයතු කරමින් සිටියද. රජට රුපියල් මිලියනටසිය අසූතුනක පාඩුවක් සිදු කළ බවට හිටපුො පාර්ලිමේන්තුමන්ත්‍රී සජින්වාස් ගුණවර්ධනට චෝදනා එල්ල වනා. යනුව එම චෝදනාවෙන් සජින්වාස් ගුණවර්ධන නිදහස්කනු ලෙසට කොඹ මහාදිකරණය අදනියෝග කලා. අදාල නඩුව පවර පත්වාගෙනයාමට නොහැකි බවට සජින්වාස් ගුණවර්ධන වෙනෙන් පෙන ෙට නීතිීඥවරු මතු කළ මලික විරෝධතාවයක් පිළිගනිමින්, කොළඹ මහාධිරන ිනිසු දමිත්තොටවත්ත මෙම තිීන්දුව ලබා දුන්නා. මෙම නදුව පවරාගනයාට නොහැකි බවට මීට පෙරමූලි විරෝධතාවයක් මතු කළ වෙත්තිකාර සජින්වාස් ගුණවර්දන වෙනුවෙන් පෙන ිසිට ජනාධපති නීඥ ශීන්ද්‍ර ප්‍රනාාන්දු අධිකරණය කියා සිටේ. මේහ සමාන චෝධනා අයට වෙත්තිකරුටෙහි මීට පෙ කොම හස්ත්‍ර අධිකරය හමුවේ නඩු පවරාති වා අතර එම නඩුවෙන් විදත්තිකර නිදස්කට නිදහස්රතිබෙන බයි. සේ නිොස්කරනල විත්තිකරටෙහිවො හධකරන හමුවේ නු පැවරීමට අල්ලස් කොමසමගත් ීරණය නතියට පටහැනි බවත් මෙම නඩුව පවරාගනයාම නොහැ ීන්ක කො ත්තිකරු නිද. නලෙත් ොික විරෝධාවය තුලින් ඔුන්ඉල්ලා තිබුණ එම මූලි විරෝධාවය පිළිගනිමිනුයි වෙත්තිකාර සජින්වාස් ගුණ වදන නිදහස් කිරීමට මහදිකරණය තීරණය කළේ. ර ලෝ සිදුවන් උනු සුපපුුව ැකණඩ සිහත නි ෝ චනල්ල එක අදම සබස්රබ කරන්නා.